අපි ලෑස්ති වෙන්නේ ගැඩවිලි පණු දියර පොහොර එකක් කොහොමද හදාගන්නේ කියලා. සුදුසු පරිසර තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ඒකෙදි අපිට ඕනේ හෙවන ස්ථානයක් තමයි ඕනේ. මේ වගේ හෙවනක් තියෙන ස්ථානයක්. ඊට අමතරව වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන පොඩි ආරක්ෂාවක් දෙන්න ඕන අපිට. මේ බැරල් එකක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒකෙදි නොතෙමී තියෙන්න ඕන අපිට මේ වගේ පොල්ලතු වලින් වහලයක් අපි හදාගත් තියෙන්න ඕනේ. මොනවද මේ ගැඩවිලි පණු දියර පොහොර කියන්නේ? ගැඩවිලි පණු දියර පොහොර කියලා කියන්නේ අපේ පරිසරයේ ස්වාභාවිකව ඉන්න ගැඩවිල්ලන්ගෙන් දිරාපත් වෙන දේවල් ජීර්ණය වෙද්දී එයාලා නිෂ්පාදනය කරන එයාලගේ බහිස්රාවයන් සහ එයාලගේ ශ්ලේෂ්මල ස්රාවයන් වල එකතුවක් තමයි අපි මේ ජලීය මාධ්‍යක දිය කරලා දියරයක් විදිහට අපි සකස් කරගන්නේ. ඒකෙදි අපිට අවශ්‍ය වෙනවා මේ වගේ බැරල් එකක්. සාමාන්‍ය මේක ලීටර් 200ක් විතර බැරල් එකක් වුණොත් අපිට වඩාත් සුදුසුයි. ඊට අමතරව මේක බැරල් එක ගැන කතා කරොත් බැරල් එකේදී අපිට යට පතුලේ ඉඳලා අඟලක් විතර ඉහළින් මේ විදිහට අපිට කරාමයක් සම්බන්ධ කරගන්න වෙනවා. ප්ලාස්ටික් බටයක් දාලා පොඩි සිදුරක් හදලා කරාමයක් සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ ගඩොල් කෑලි. අපේ පරිසරයෙන් හොයාගන්න පුළුවන් දේවල්. සාමාන්‍ය අඟල අඟල විතර වගේ ප්‍රමාණයට කඩාගත්ත ගඩොල් කෑලි ටිකක් ඕන වෙනවා. ඊට පස්සේ අපිට මේ වගේ පොඩි ගල් ටිකක් පරිසරයෙන් අපිට එකතු කරගත්ත හැකි ඒ වගේ ටිකක් අපිට ඕන වෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට භාවිතා කරන වැලිය අවශ්‍ය වෙනවා. ඊට අමතරව අමු ගොම ඕනේ වෙනවා අපිට. ඊට පස්සේ අපිට අපේ පරිසරයේ දිරාපත් වෙන දේවල් කුස්සියෙන් අයින් කරන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගොවිපලේ එළියට දාන දිරාපත් වෙන කාබනික දේවල්. ඒකෙදි අපි වැටහිරාතු, එහෙම නැත්නම් ග්ලිසීරියා, එහෙම නැත්නම් වල් සූර්යකාන්ත, කෙසෙල් කොට වගේ අපිට ඕනම දෙයක් තනකොළ රොඩු පිදුරු අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි මේකට විශේෂයෙන්ම ඕන වෙනවානේ පණු. මං කියන්නේ ගැඩවිලි පණු දියර පොහොර කියලා. ඒකෙදි ගැඩවිල්ලන් අවශ්‍ය වෙනවා අපිට. මේක අපේ පරිසරයේ සාමාන්‍යයෙන් ඉන්න ගැඩවිල්ලෝ. මෙයාලගෙන් අපි එකතු කරගන්න විශේෂිත උපක්‍රමයක් යොදනවා. ඒකෙදි අපි කරන්නේ අපේ ගොම ගොඩක්, එහෙම නැත්නම් අපේ දිරාපත් වෙන කොළ රොඩු ගොඩක මෙයාලා බහුලව ඉන්නවා. අපිට පණු විශේෂ වර්ග පහක් විතර සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන් මේ පොහොර නිෂ්පාදනයේදී දායක වෙන. මේ ගැටි අපි එකතු කරගන්නේ ගෝණි කෑල්ලක් අරගෙන එහෙම තෙමනවා හකුරු දිය කරලා. සක්කර කියලා කියන්නේ අපි දිය කරලා ගෝණි කෑල්ල තෙමලා සතියක් විතර අපි මේ දිරාපත් වෙන කොළ රොඩු ගොඩේ තැම්පත් කරලා තියෙනවා. තිබ්බට පස්සේ සතියක් විතර යනකොට මේ ගෝණියේ යටට පණුව රතු පාට ටිකක් දිගටි පණුව වර්ග ටිකක් එකතු වෙනවා. අපිට මේ පණුව තමයි අපි මේ පොහොර නිෂ්පාදනයේදී යොදාගන්නේ. ඊට අමතරව අපිට ඕනේ වෙනවා මේ වගේ ලීටර් 200ක විතර බැරල් එකක් නම් ලීටර් 10ක් විතර වතුර දාන්න පුළුවන් මුට්ටියක්. එහෙම නැත්නම් වැඩිපුරම හොඳයි අපිට මැටි මුට්ටියක් භාවිතා කරනවා නම් මේ වගේ මේ මුට්ටිය සිදුරු කරලා මේ ආකාරයට තිර විදිහට අපිට දාගත්ත මුට්ටියක් තමයි මේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේ බැරල් එක ප්‍රමාණයට යනවා නම් ලීටර් 10ක ප්‍රමාණයක කැපැසිටි එකක් තියෙන මැටි මුට්ටියක් නම් වඩාත් හොඳයි. අපි බලමු දැන් කොහොමද මේක කරන්නේ කියලා. ඒකෙදි පළවෙනි පියවර විදිහට අපිට මේ අපි ලෑස්ති කරගත්ත ගඩොල් කැබලි ටික අපි අඟල් දෙකක් විතර යටම ස්තරයක් විදිහට අපි තැම්පට් කරගන්නවා. ඊළඟට අපි මේ වගේ රළු ගල් ටිකක් මේකට ගඩොල් කැබලි මතට නැවත අපි පරිමක් කරනවා. ඊළඟට අපි මේක උඩට සිවුම් වැලි, එහෙම නැත්නම් සාමාන්‍ය අපි පාවිච්චි කරන වැලි තට්ටුවක් අඟල් දෙකක විතර තට්ටුවක් අපි එකතු කිරීමක් කරනවා. මේ ආකාරයට අපි වැලි තට්ටුව අඟල් දෙකක් විතර උසට ඝනකමට අපි තැම්පත් කිරීමක් කරනවා. වැලි තට්ටුව උඩට අපි ගොම අඩියක් විතර උසට තැම්පත් කිරීමක් කරගන්නවා. අමු ගොම. හරි, අපි දැන් ඊළඟට කරන්නේ මේකට වැදගත්ම සාධකය වෙන පණුව එකතු කිරීම. මේකෙදි සාමාන්‍ය මේ වගේ බැරල් එකකට පණුව 500ක් විතර ගහණයක් තිබුණොත් ප්‍රමාණවත්. හරි, ඊළඟට අපි අපේ පරිසරයෙන් හොයාගන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය දිරන දේවල් අපි මේකට එකතු කරනවා. මේ තියෙන්නේ වල් සූර්යකාන්ත, නත්තු සූර්ය කියලා කියනවා අපි. ඒවා අපි මේ විදිහට එකතු කිරීමක් කරනවා.
එකතු කරන දේවල් අපි තෝරා ගනිද්දි නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි එහෙම නැත්නම් පෝෂණ කොටස් වැඩි පෝෂණීය දේවල් තමයි මේකදී එකතු කිරීමක් කරන්නේ නත්තු සූර්ය එහෙම නැත්නම් වල් සූර්යකාන්තවල එහෙම නැත්නම් ග්ලිසීරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි එහෙම වුණාම අපිට හම්බ වෙන පොහොරවල ගුණාත්මය ඉහළ යෑමක් සිද්ධ වෙනවා ඊට උඩින් අපි කෙසල් කොට එකක් අපි තැම්පත් කිරීමක් කරමු කෙසල් කොට හීනියට කපාගෙන වැඩ හිර එකක් දාලා උඩින් තනකොළ දාමු. ග්ලිසීරියා කොළ දැම්මට පස්සේ අපි මේක උඩට තනකොළ එහෙම නැත්නම් පිදුරු දිරපු දිරීමට පහසු වෙන විදිහට අපි මේක උඩින් තැම්පත් කිරීමක් කරනවා. මේ විදිහට අපි බැරල් එක පිරෙනකම්ම කාබනික ද්‍රව්‍ය දිරන්න පහසු දේවල් සහ මේ වගේ දේවල් අපි එකතු කරලා බැරල් එක පිරෙනකම් අපි සකස් කරලා තියෙනවා. බැරල් එක පිරීලා තියෙන්නේ දවස් 45ක් අපි මේ විදිහට තියනවා. ඒ කියන්නේ මාසයකමාරක් අපි මේ විදිහටම තියනවා. මේකේ හැබැයි වැදගත් දෙයක් තමයි තෙතමනේ පරීක්ෂා කරගන්න ඕන අපි. මොකද මේකේ පණුවනේ ජීවත් ජීවීන් කොටසක්නේ. ඒක නිසා ඒ කට්ටිය මැරෙන්න පුළුවන්. ඒක නිසා අපි මේකට තෙතමනේ 75 85 අතර අපි තියාගෙන යන්න ඕනේ. දවස් 45ක් ගියාට පස්සේ අපිට ඒ අතරතුර මේ කරාමේ විවෘත කරලා තමයි අපි තියන්නේ. අපිට තෙතමනේ මදි නම් අපි වතුර එකතු කිරීමක් කරනවා. දවස් 45ක් ගියාට පස්සේ අපිට මේ කරාමය වහන්න පුළුවන්. වහලා මේකට අපි මේක ලීටර් 200 බැරල් එකක් 200 බැරල් එකකට හරියන විදිහට වතුර ලීටර් 10ක් දවසකට අපි මේකට එකතු කිරීමක් කරන්න ඕනේ. මේකදී අපි මේ වගේ උඩ තැනක මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු මැටි මුට්ටියක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා වතුර හැමහිඳ වෑස්සෙන්න. ඒ කියන්නේ එකපාර වතුර ලීටර් 10ක් එකපාර දාන්න දවස පුරාවටම අපි මේ ලීටර් 10 මේකට කාන්දු වෙන විදිහට තමයි අපි සකස් කරන්නේ. හරි මේ විදිහට අපි සකස් කරගත්තට පස්සේ පැය 24කට පස්සේ අපි මේ කරාමේ අරලා අපිට ගැඩවිලි පණු දියර පොහොර ලබා ගැනීම කරගන්න පුළුවන්. ඒ ගන්න දියර පොහොර අපිට සාන්ද්‍රණය අඩු කරලා තනුක කරලා අපිට වගාවන් වලට භාවිත කරන්න පුළුවන්. පළතවනකට වගේ පාවිච්චි කරනවා නම් එළවලු පළ වගේ දෙයකට උදාහරණයක් විදිහට පාවිච්චි කරනවා නම් 10ට එකක් විදිහට අපි තනුක කරනවා. කරල් වගේ කරල් භෝග වලට පාවිච්චි කරනවා නම් 4ට එකක් විදිහට අපි තනුක කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ ගැඩවිලි පණු දියර පොහොර පාවිච්චි කරන්න පුළුවන්. මේකේදී ඇත්තටම තියෙන වටිනාකම තමයි අපිට මේක ස්වාභාවිකව පරිසරයෙන් ලැබෙන දෙයක්. ඒක නිසා වසවිස කියන දේවල් ගොඩක්ම ඇත්තටම නැහැ. අනිත් එක ලාභදායි ක්‍රමයක්. ඒක නිසා අපිට මේක හරිම වැදගත් ක්‍රමයක් වෙනවා දියර පොහොර නිෂ්පාදනය කරගැනීමට.